වසර 12ක් ගත වී තිබියදීත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතන අභිරහස තවමත් අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. එම අපරාධය සම්බන්ධයෙන් අවධානය යොමු වන ප්‍රශ්නගත සිදුවීම් පහක් පිළිබඳවයි මේ අනාවරණය. ඝාතනය සිදු කළේ කෙසේද? වෙඩිවැදීමෙන් සිදු වූ තුවාල 12ක් සිරුරේ තිබූ බව එවක කළුබෝවිල විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පැවසුවත් ශල්‍ය කර්මය කළ මහාචාර්යවරයාගේ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාවේ කියවුනේ වෙඩිවැදීමෙන් සිදු වූ මරණයක් නොවන බවයි. 2016 සැප්තැම්බර් 27 වෙනිදා සිරුර යලි ගොඩගෙන කළ පරීක්ෂණෙන් එය ආයුධයකින් ඇන සිදු කළ මරණයක් බව හෙළි වුණා. පරීක්ෂණවලදී ආයුධය සොයා ගැනීමට හැකි වුණාද? ඝාතනයට පැමිණි යතුරුපැදිය 2009 ජනවාරි 27 වෙනිදා අත්තිඩියේ වගුරකින් වවුනියාවේ පදිංචි අයෙකුට අයත් යතුරුපැදියක් සොයාගත්තේ ඝාතනයට පැමිණි බවට සැක කරමින්. යතුරුපැදිය සොයා ගන්නා අවස්ථාව වන විට එම හිමිකරු සහ තවත් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර සතියකටත් වැඩි කාලයක් ගත වී තිබුණා. මේ ඝාතන පිටුපස සැඟවූ අභිරහස කුමක්ද? වැදගත්ම සාක්ෂියක් වූ සටහන් පොත වික්‍රමතුංග මහතා ඔහු පසුපස එන යතුරුපැදි අංකය ලියූ සටහන් පොතත් ඊට අදාළ විමර්ශන සටහනුත් එවක ගල්කිස්ස පොලිසියේ අපරාධංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ තිබී හදිසියේම නියෝජ්‍ය පොලිස්පතිවරයා භාරයට ගෙන තිබුණා. 2018 පෙබරවාරි මාසයේදී එම නිලධාරීන් දෙදෙනාම අත්අඩංගුවට ගත්තේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මතයි. එම වසරේ ජූනි 2 වනදා ඔවුන් දෙදෙනා අපමත මුදා හැරියා. සටහන් පොත හා සාක්ෂි සටහන් වලට සිදුුණේ කුමක්ද? දුරකථන විශ්ලේෂණ වාර්තා ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ සිදු කළ විමර්ශනයේදී ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තාවලින් අංක 5ක් අනාවරණය වුණා. ඒවා නිකුත් කළ හැඳුනුම්පත හිමි නුවර එළියේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ යුද හමුදාවේ බුද්ධ්‍යංශ නිලධාරියෙකුද සමගයි. 2011 ඔක්තෝබර් 13 වනදා හැඳුනුම්පතේ හිමිකරු බන්ධනාගාරය තුල මිය ගොස් තිබුණා. 2013 සැප්තැම්බර් 6 වෙනිදා බුද්ධ්‍යංශ සමාජිකයා අධිකරණයෙන් මුදා හැරියේ නිසි සාක්ෂි නැතයි කියමින් දුරකථන විශ්ලේෂණ වාර්තාවලට ඉන් අනතුරුව සිදු වූයේ කුමක්ද? විවිධ අංශවලට දුන් විමර්ශන. ගල්කිස්ස අපරාධංශයෙන් ආරම්භ කළ විමර්ශනය 2009 නොවැම්බර් 25 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. 2010 ජනාධිපතිවරණයෙන් පසුව විමර්ශනය පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට පැවරුවා. එවක ත්‍රස්ත විමර්ශනාංශයේ ස්ථානාධිපතිවරයා දැන් එහි අධ්‍යක්ෂවරයා. අපරාධකරුවන් කිසිවෙකුත් හමු නොවූ විමර්ශන යලිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුවේ 2015 පත් වූ යහපාලන ආණ්ඩුවයි. වැදගත් සාක්ෂි රැසක් අනාවරණය කළ විමර්ශනය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්ෂවරයා දැන් රක්ෂිත බන්ධනාගාරයේ සහකාර පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා ස්ථානමාරු ලැබ සිටින අතර පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා මහතා රට හැරගොස් සිටිනවා. මේ පසුබිම තුළ නැගෙන මූලික ප්‍රශ්න පහට පිළිතුරු ලැබී ලසන්ත වික්‍රමතුංග ඝාතන අභිරහස හෙළිවෙතැයි අපේක්ෂා කළ හැකිද? සහෘද මාධ්‍යවේදියෙකු වගේම ලසන්ත වික්‍රමතුංග මහතා MTV, MBC සහ නිවුස් ෆස්ට් මාධ්‍ය ජාලයේ හිටපු සාමාජිකයෙක්. සත්‍ය සැමදා වසන් කළ නොහැක. එය කෙදිනක හෝ අනාවරණය වනු ඇත.